මීට අවුරුද්ධකට විතර පෙර අවුදට වැඩ පෝඩිස්ු අරුදදි කාමාරක විතර කාලයකට පෙර තිබුණු ස්වී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය සියලුමු කටයුතු වලින් අපි පසුබැහැල තියෙන තරම ජනතාවට හොදටටම මතකයි හොඳටම පුරුදී. දරුවෙකුට කිරිපිටටික් කරත්න්නට බෑ. ළමයකුට තමන්ගේ දරුවට පාසල් ෑවන්ඩ පොත්පත්ති කරන් දෙෙන්ට බෑ සපත්තු දෙකක් නෑ දරුවන්ට ඉස්කෝලේ පොට්ටියගෙනියට බෑගග එකක් නෑ දරුවන්ට බොහෝ දරුවන්ට පාසල් යන්ඩ පෙර උදේකෑම වේලක් කම්බ වෙන්න. ඒ ඒත් තරමටම මේ රට... ඇද ඉතාමත්ම දුක්කිත තත්ත්වකට පත්වලතිනවා මේ ගැන කතා කරන්න කවුරුවත් ඔය කියන නායක කිසි කනෙක් මේ සම්බන්ධ කතා කරන්නේ දැම්පලන්න සමාජය තුළ කණ්ඩ බොන්ඩ නැතුව කණඩ බොන්්ඩ නැතුව මූලික කෙනෙකු මූලිකාවසිතාාවයක් ඇඳුම් පැළඳුම් ගේතරවයු සියලුම කාරර්නල්ට වැඩිය ප්‍රධාන දේ තමයි සමුන්ගේ කුසට ආහාරයක් ලබා ගැනී. ඒකට කීයෙන් කීදනාටදාද හැකියාව තියන්නේ. ඇයි මේ ට මේ තත්වට පත්තුනේ. මේ ට එහෙම තත්ත්වයකට පත්වය යුතු රටක්ද. කොයිත් තරම් ආර්ථිකයේ සස්සිිකතාව තිබුණා රටක්දක. මේ ට මේ තත්වට පත්තනේ අපේ රටේ. රට ජාතිය ග රට ජනතාව ගැන රටේ දරුවන් ගැන හිතන්නේ නැති පිරිසක් පාලනාධිකාරයට පත්වීම නිසයි අද රටේ ජනතා වගෙන් සීට සියක්ම පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ට බනිවා ඔවුන් ගැන වේජනය කරන්නවා ඔවුන් මුදල් ඉප වූ ආකාරය පිළිබඳ ප්‍රශ්න කරනවා. ඔවුන් ජනතාවට දෙන පීඩනය ගැන කතා කන්නවා එකට හේතුව රට ජාතිය ගැන හිතන්නේ නැති තමුන්ගේ සාක්කවට වැටන මුදල ගැන විතරක් හිතන එවැනි මන්ත්‍රීවරු පිරිසක් රට බිහිවීම නිසායි. විිත්‍රවරුණ අද රටේ පවතින මේ දූසිත මැතිවරණ කරමය නිසා තමයි මේනි තත්ව කටේ උදවනේ. වැැතකත් කෙනෙකුට පාර්ලිමේන්තවට එඩ බෑ. ඉගෙන ගත්ත කෙනෙකුට පාර්ලිමේන්තවට එඩ බෑ. රටේ මහාචාර්ය ආචාර්යවරුන්ට පාර්ලිමේන්තුවට එඩ බෑ සමාජයේ පිළිගත් කෙනකුට පාර්ලිමේන්තවට එඩ බෑ. මොකද දලා න මතිවරණ ක්‍රමය නිසා. අපි සුළු උධාරණයක්ට තැක්ගමු දැන් මේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් නිසා අපි තු කොම දිස්තිරිකට කවරුයි රගන්න නො කියෙලා. කලින්තිවුලේ මේ අපිහිත මහරගම ආසනය කියලා මහරගම ආසනයට යම්කිසි කෙනෙක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගගන්න වනම් ඔුට මැතිවරු කට යුතු ප්‍රථර කට යුතු කරඩ අවශ්‍යනේ මහරගම තුළ විතරනක් බව තමුුණන්සරලා අපි කවරුද්දනවා. ඒ කාලෙ ඒ නිසා මා ලොකු වියදමක් ලොකු දනවතෙක් ලොකු වස්තු සම්බාරයක් තියෙන පුද්ජලයක් අවසනය තරම් කරන්න රටේ ජනතාව පිළිගන්න වැදගත් සමාජ සේවක සමාජ සීලී පුද්ගලයෝ තමයි ඒකාලේ පාර්ලිමන්තුර පත් වනේ. අද පුළුවන්ද අද කිසිම වැදගත් කෙනෙකුට සදාචාර සම්පන්න කෙනෙකුට උගත් කෙනෙුට පාලිමේන්තුරට ඩ විදියක් නෑ. ඒ නිසා අද මේ නූගත් වැරදි විදියට සල්ලි හම්බ කරපු. අල්ලස් ගහපු පග ගහපු. මරකන් කරපු පුච්චලය තමයිට විතරයි අද රටේ පාලනාධකාරයට ඇතුල්වෙල පුළුවන්. ඒ නිසා අද මුළු රටම්ම විනාසවෙලා. සදාචාරය විනාසවෙලා මේ ඉ පරද කිව්වා බලාගෙන පත්තරයක කුඩා අඩුවසේ අම්මලා කුඩාම දැරියන් ගැ්ගත් දැරියන් දෙදස් පන්සේකටඩට වැඩි පවානයක් රටතුල ඉන්නවලු. ඉතින් බලන්ඩ අපේ රටේ සදාචාරයයක් තියෙනවාද කියලා. එවැනි තත්ත්වයක් ඇති කරේ පාලෝකයෝ. අදද වෙනතුරු කිසිම වග කියිය යුත්තෙකුට අවශ්‍ය වෙලා නෑ දූසිත මැතිවරණ කරමය වෙෙනස් කරන්න ඕඩි කෙලා. ආණ්ඩු වෙනවා ආණ්ඩුව යනවා. තිවරකමගැන කතා කන්නවා කොමිටි පිහිතනවා සල්ලි වියදන් කන්නවා සාකච්ඡා කන්නවා නමුත් අවශ්‍යදේ ඉස්්ටකරගඩ කිස්ම නායකුට අවස්්‍යනෑ. ඒ නිසා අද ආදර්ශර ගඩ පුළුවන්. පරමාදර්සි කිස්සම චරිතයක් රටතුළනෑ. ඒ කාලේ ගමක. පාසලේ මුල්ගුරුවරයා ආදර් සමත් චරිතයක්. පන්සලේ නායක හාමුදුරෝ ආදර් සමත් චරිතයක්. පාසලේ ගුරුවරයා ආදර් සමත් චරිතයක්. එවැනි චරිත අද සමාජය තුළ දැකල්ඩට බෑ.ට නෑ. ඒකට හේතුව අපේ රටේ පුද්ජලයන්තු ඇතිකරපු ඇතිකරපු මේ පහත් මට්ට මේ සමාජ තත්පයයි. ඒ නිසා විශේෂයම දැන් අපි උදහට බලමු මේ පසුගිය දැනස්වල ශේෂ්ඨාධීකරණය ගත්ත තින්දුව. මේ රට අද වෙනකුට ලොකු පස්න කලා තිබුණ කෞද රට බංකලොච් කළේ කියලා. හැම කෙනම දැනගෙන ඉතියේ කවද රට බංකලෝ කේ කියලා. නමුත් ඒක. කිසි තැන නිවැරදිලෙස ප්‍රකාශ උන්නෑ. පාලිමේන්තියි ප්‍රකාස වනුේ නෑ වෙනත් පරිපාලන ආයතනක ප්‍රකාශ වුවේ නෑ. නමුත් කවරු දැනගෙනට කරේ කවුදුගෙනක. එය ලොබියව ප්‍රකාශ කරීමම පිළිබට අපි ගරු ශේෂ්ඨාති කරනයට අනේක වාරයක් කිස්තුතිවන්ත වෙනවා. මේ මොකද. ඟද පාලිමින්තිව කොමටියකුප්ත් කල කොමටියකුපත් කල කවුද රට බංකොලො බවට ගෙනාව කියලා හොයන්. නමුත් ඒ ඒ ආතනිලුත් ඒදේ හරියට සිද්ද උන්නෑ. ඒ නිසා මෙවැනි තත්ව රටතුළ උදාවෙන්ට ඉඩ නොදී. ජනතාව මේ පිළිබඳව මිටඩිය සලකල බලන්ඩ ඕනි අමත කරන්න එපා අපේ රටේ මතයක් තියෙනවා ඕන සිද්ධියක් සීලාංකිකයන්ට මතක තියෙන්නේ සති දෙකයි නැත්තන් තුනයි කියලා. එහෙම හිතන් දෙපා මේ රට මේ විනාස කරපු මේ නායකයන්ට පුද්ජලයන්ට වංචනිකයන්ට මේ හොරුන්ට ආය දැඟෙනෝටිකත් අටුක සල දාලායි. ඩිකංකරමින් අර අරග තිු ට දත්වේ නිසා ඔවුන් අරගලයට බයින් සිිකෝය හැම කෙනාම හැංගිල හිටිය. අරග බයි. මොකද අරගලේ ප්‍රකාශ කරේ රටේ තිබුණු නිවැරදි තත්වය රටේ තිබුණු යතා වාතාවරණ තමයි අරගලය කියා සිටිය. ඒකාරණය තමයි අද ශේෂ්ඨාධිකරණය ඔප්පු කල්ලා පෙඩුවේ. ඒ නිසා මෙවැනිි පුච්චලයන්ට නැවත වරක් මේරටේ ජන පීඩාවට බච් කරන්න මේ රටේ ජනතාව බඩගින්නේ පෙළෙන ජාතියක් බවට පච් කරන්න මේරටේ ජනත මේරටේ ජනතාවට දුක්කිත පීඩිත ජීවිතයක් ගත නොකරන්න නම් මේ දූසිත පාලකෝ ඉවච්කර දැමිය යුතුයි කෙන කාරණය මතක් කරමින් මම නිියල වෙන ස්තුති. අපංෂපාති වාර්තා කරणය.